විෂන්කයා විශ්වාසනීය දැක්ම. අපි යුද හමුදාවක් වශයෙන් සමදාම ඉදිරියට යා යුතුයි. නවීන ලෝකයට සරිලන ආකාරයෙන් යුද හමුදාව යුද්ධයක් දිනපු යුද හමුදාවක් අපිට ඉන්නේ. ඉතින් හිටපු යුද හමුදාව අවශ්‍යතාවයේ අනුව ඉදිරියටත් අදටත් හිතලා නෙමෙයි ඉදිරියටත් අනාගතයක් දිහා බලලා අපි යා යුතුයි. ඉතින් ඒ සම්බන්ධයෙන් මම දැනුම් දුන්න පරිදි කටයුතු කරමින් පවතිනවා. ඉදිරියට ඒ සම්බන්ධව දැනගන්න දැක ගන්න හම්බ වෙයි. ගරුම්දාවතුමනි මේ වෙනකොට රට පුරාම මම හිතන්නේ රටේ අත්‍යවශ්‍ය සේවාවන් යම් කිසි අඩපණ තත්ත්වයක් තිබෙනවා. මම හිතන්නේ යුද හමුදාවට විශාල කාර්යභාරයක් ලැබුණා කියලා. ඒ කටයුතු යම් විදියකින් ඇරයුමක් ලැබුණොත් යුද හමුදාවේ සහය ඒ කටයුතු සඳහා අත්‍යවශ්‍ය සේවාවන් අවශ්‍යවන් සැපීම සඳහා ලබා දීමට අපේක්ෂාවක් තියෙනවා. නෑ දැනට අපෙන් ඉල්ලලා නෑ. අපි ඉතින් යම් කිසි දෙයක් යම් කිසි ඕනම යුද හමුදා ඉන්නේ රටේ ඕනම දෙයකට ඕනම අවශ්‍යතාවයක් හැකි පමණින් සපුරන්න අපිට පුළුවන් උපරිමයෙන් අපි කරන්න බලාපොරොත්තු වෙමින් සිටිනවා. ඉතින් අපිට එහෙම දෙයක් ආවොත් ඒ අවශ්‍යතාවයේ අනුව අපිට හැකියාවක් තියෙන දෙයක් තිබ්බොත් අනිවාර්යයෙන්ම අපි කරන්න පසුබට වෙන්නේ නැහැ. ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශාල ක්‍රියාමාර්ග කිහිපයක් ගත යුතු යුද හමුදාවක් වශයෙන් ඒ කළ යුතු සියලුම ක්‍රියාමාර්ගයන් එකක් කියලා කියන්නේ මම ගොඩක් දේවල් කරනවා. දකින්නත් ඇති. ඉතින් විය යුතු සියලුම රාජකාරීන් අපි යුද හමුදාවක් වශයෙන් ඉස්සෙල් සිදු කරමින් පවතිනවා. රටේ ආරක්ෂාව, රටේ මහජනතාවගේ ආරක්ෂාව සපයන්න අපි ඉදිරියටත් කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම මේ වරණ අපිට ආබාධිත සහ මියගිය යුද හමුදාවේ සැබළුන්ගේ පවුල්ලේ විශාල උපවාසයක් විශාල දෝෂණයක් පහදලා දීලා තියෙනවා. ඉතින් ඔවුන්ගේ යම් තව ඉල්ලීම් වගේක් ඉල්ලලා තියෙනවා. ඒ අනුව මම හිතනවා රජයට දැනුම් දීලා තියෙනවා. ගිය අඟහරුවා දෙද්දී අධිකර ජනාධිපතිතුමා ඔවුන් ඉල්ලපු කාරණා සම්බන්ධව කටයුතු කරලා තියෙනවා. නමුත් ඔවුන් ඒ වගේ සම්බන්ධයෙන් නැවත වතාවක් තවත් පැහැදිලි කිරීම වගේක් ඉල්ලලා තිනවා තවදුරටත්. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඒ අනුව ක්‍රියා කරයි කියලා. අපි බටයන් මේ ඉවීමට කටයුතු කර එක්සත් ජාතීන්ගේ සංවිධාන සම්බන්ධ යම් කිසි පැහැදිලි කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා උදාම් දවසේ. කිව්වොත් අනිවාර්යයෙන්ම කියන්න බෑ. එහෙනම් වුණොත් අපි ඒ අවස්ථාවේදී කටයුතු කරනවා අනිවාර්යයෙන්ම. ඒක තවම දැනගෙන ඉතිරව ඒක තමයි. තාම ලිඛිතව එහෙම දෙයක් අපිට දෙන්න නෑ. ජාත්‍යන්තර ප්‍රකාශය පත් කළා. ජාත්‍යන්තරේ නෙමෙයි ජාත්‍යන්තරයේ දැනුම් දුන්නයි කියලා ජාත්‍යන්තරේ නෙමෙයි ඇත්තටම මේ යම් කිසි මාධ්‍යයකින් දැනුම් දීලා තියෙනවා එක්සත් ජාතීන්ගේ සංගාන්තිය දැනුම්නා කියලා. ඒක තමයි උටාගෙන අරන් කතා කරන්නේ. අපිට රජයක් වශයෙන් රජයට දැනුම් දුන්නා පස්සේ රජ යුද හමුදාවට දැනුම් දෙයි. තාම ශ්‍රී ලංකා යුද හමුදාව වෙනුවෙන් වෙත මේ වගේ දෙයක් තාම අපිට දැනුම් දීලා නැහැ.